පාලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ වෛද්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය සහතිකයක් ඉල්ලලා ප්‍රකාශයක් මම දැක්කා. අත වශයෙන්ම එක පැත්තකින් සජිත් ප්‍රේමදාස මැතිතුමාට පිස්සුවක් තියෙනවා නම් තියෙන්නේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් උදේ රෑ නොබලා වැඩ කිරීමේ පිස්සුව විතර. උදය ගම්මන්පිල මෙම ඉල්ලීම කරන්නේ මඩ ගැසීමේ චේතනාව වුණත් අත වශයෙන් මේක ඉතාමත්ම කාලෝචිත යෝජනාවක්, වැදගත් යෝජනාවක්. මොකද ලෝකයේ බොහෝ රටවල විශේෂයෙන්ම ජනාධිපතිවරණයක් කර ඉදිරිපත් වෙන අපේක්ෂකයන්ගෙන් විශේෂයෙන්ම රටක් පාලනය කිරීමේ ඒ අයට සෞඛ්‍ය සම්පන්න භාවය තියෙනවාද නැද්ද කියන එක ඒ රටේ ජනතාව ඉල්ලා සිටිනවා. ඒ අයගේ වෛද්‍ය සහතික ඉල්ලා සිටිනවා. අනේ නිසා තමයි මම හිතන්නේ මේ වැදගත් යෝජනාව අපි ක්‍රියාත්මක කරන්නත් ඕනේ. විශේෂයෙන්ම මේ ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින සියලුම ජනාධිපති අපේක්ෂකවරු තමන්ගේ වෛද්‍ය සහතිකය ජනතාවගේ දැනගත් ගැනීම සඳහා ඉදිරිපත් කර කිරීම ඉතාමත්ම වැදගත් පියවරක්. මොකද විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ මැතිවරණයේ ප්‍රධාන පෙළේ අපේක්ෂකෙක්. එතුමා අපි දැක්කා පසුගිය දින කීපය තුළදී, විශේෂයෙන්ම මීට මාසයකට ඉස්සෙල්ලා හෘද සැට්කමක් කරපු කෙනෙක්. අපි එක පැත්තකින් එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. නමුත් එතුමාට මේ රටේ ජනාධිපති වීමට තරම් සෞඛ්‍ය සම්පන්නභාවයක් තියනවාද කියන ප්‍රශ්නේ දැන් මතුවෙලා තියෙනවා. මොකද අපි දැක්කා පසුගියදා ගෝල්ෆේස් පිට්ටනියේදී ලංකාවේ ඉතිහාසයේ පවත්වපු විශාලතම ජනරැලිය සජිත් ප්‍රේමදාස මැතිතුමා සහභාගී වුණ වෙලාවේ ඒ සෙනඟ දැකපු ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂක මහත්මයා එදා රාත්‍රියේම වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුවට යලි වතාවක් ගියා. මේ වගේ අභියෝගී ඉදිරියේ වෛද්‍ය ප්‍රතිකාර ලංකාවෙත් නෙමෙයි පිටරටවල් වලට නිතර නිතර යන්න ගියොත් අත වශයෙන්ම එතුමාට ජනාධිපති වුණත් ජනාධිපතිවරයාගේ කාර්යභාරය ඉටු කිරීමේ ශක්තිය, හැකියාව සහ සෞඛ්‍ය සම්පන්නභාවය තියනවාද කියන එක ප්‍රශ්නයක්. මොකද ජනාධිපතිවරයෙක් වුණාම හැමදාම බරපතල ප්‍රශ්නවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා, වැඩ වර්ජනවලට මුහුණ පාන්නට සිද්ධ වෙනවා, වෙනත් ජාත්‍යන්තර අභියෝගයන්ට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. නමුත් සෙනඟ ටිකක් දැක්කමත් ජනමාධ්‍ය වේදිකෙන් පවා පැනලා යන මේ ගෝඨාභය රාජපක්ෂට ඇත්ත වශයෙන්ම මෙවැනි දෙයකට මුහුණ දීමට ශක්තිය, හැකියාව තියනවාද කියන එක රටේ ජනතාවට ප්‍රශ්නයක්. මොකද එතුමා පිටරට යන්න අවසර ඉල්ලනකොට උත්සාහියට කියලා තියනවා එතුමාගේ වෛද්‍ය වාර්තාව රහසිගතව තියාගන්නේ කියලා. නමුත් ප්‍රසිද්ධියේම ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන කෙනෙකුට එතුමාගේ සෞඛ්‍ය සම්පන්න භාවය දැනගැනීමේ අයිතිය රටේ ජනතාවට තියෙනවා. මොකද එක පැත්තකින් ගෝඨාභය රාජපක්ෂ කියන්නේ හැමදාම අභියෝගී ඉදිරියේ පැනලා ගියපු කෙනෙක්. ඇත්තම කියනවා නම් තරුණ කාලෙත් අපිට මතකයි 1991 ජූලි මාසේ 20 වෙනිදා එවකට හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමාට ගෝඨාභය රාජපක්ෂ හමුදාවේ ඉඳගෙන විශ්‍රාම යන්න අවසර ඉල්ලන්නේ යුද්ධයේ තිබුණ අමාරුම අවස්ථාවේ. ජූලි මාසේ 10 වෙනිදා තමයි අලිමංකඩ මහා යුද්ධය ඇති වුණේ. ඒ යුද්ධයෙන් පළවෙනි පැය 48 දීම අපේ වීරෝදාර සබලුන් 200කට වඩා ජීවිත අහිමි වුණා. නමුත් ඒ වෙලාවේ යුද පිටියේ හිටපු ගෝඨාභය කරේ දවස් 10ක් යන්නට ඉස්සෙල්ලා එතුමාගේ විශ්‍රාමයාමේ පේපර්ස් දාලා යුද්ධයෙන් අයින් වුණා විතරක් නෙමෙයි, තමන්ගේ ගුවන් බලපත්‍රයත් ශ්‍රී ලංකාවේ පුරවැසිකමත් කුණු කූඩේට දාලා තමයි අන්තිමට ඇමරිකාවට ගිහිල්ලා ඇමරිකාවේ පුරවැසිකම අරගෙන අන්තිමට ලංකාවට ආවේ 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපති අයියා ජනාධිපති වුණයින් පස්සේ විතර. යන්නේ එහෙමනම් මේ වගේ ප්‍රශ්නවලින්, තරුණ වියේදිත් ප්‍රශ්නවලින්, අභියෝගවලින් පැනලා ගියපු ගෝඨාභය රාජපක්ෂයට අද අවුරුදු 70 වියේදී ඉතාමත්ම මේ තියෙන සෞඛ්‍ය තත්ත්වයක අත වශයෙන්ම ජනාධිපතිවරයෙක් වශයෙන් නෙමෙයි සාමාන්‍ය නිලධාරියෙක් වශයෙන්වත් කටයුතු කරන්නට සුදුසුකම්, පුළුවන්කම්, සෞඛ්‍ය සම්පන්න භාවය තියනවාද කියන එක අපි ප්‍රශ්න කිරීම සාධාරණයි. අනේ නිසා තමයි ඇත්තෙන්ම මම ස්තුතිවන්ත වෙනවා
ගම්මන්පිල මන්ත්‍රීවරයාට ඒ ඉදිරිපත් කරපු යෝජනාව අනුව මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයන් 35 දෙනාටම මම කියනවා තමන්ගේ වෛද්‍ය සහතිකය ප්‍රසිද්ධ කරන්න ජනතාව දැනුවත් කරන්නයි කියලා. Breaking.lk.